අධ්‍යයනයෙන් සමගින් විසුරි නැවත පැමිණීම වලක්වයි දැන්මට අහංකන්න දෙයක් නැහැ. මෙරටින් ඊයේ තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වුණා. හිරිවඩුන්න ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙකු සහ කරවෙඩේහි පදිංචිව සිටි 83 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 604ක්. ඊයේ දිනේ ආසාදිතින් 117ක් වාර්තා වුණා. ඒ අතරින් 18 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයෙක්. ඉතිරි ආසාදිතින් 99 දෙනා අතරින් යාපනයේ දිස්ත්‍රික්කෙන් 26ක්, කොළඹින් 21ක්, නුවරඑළියෙන් 19ක් සහ අනෙක් ප්‍රදේශවලින් ආසාදිතින් 33 දෙනෙකු වශයෙන් හඳුනාගෙන තිබුණා. ඊයේ දිනය තුළ PCR පරීක්ෂණ 3158ක් සිදු කර තිබෙනවා. මේ වන විට ආසාදිතින් 95737 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති අතර ඉන් 92151 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා. ඒ අනුව දැනට රෝහල්ගතව සිටින්නේ ආසාදිතින් 2982 දෙනෙකු පමණයි. උදා වූ අලුත් අවුරුදු සමයේ සෞඛ්‍යංශ නිකුත් කර ඇති මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කරන ලෙස තවදුරටත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපි අවුරුදු ඊයේ සැමරුවා අවුරුදු සැමරුවට කොවිඩ් 19 තර්ජනය අවදානම දුරු වී නැහැ. ඒ නිසා අද ඔබ ඥාති ගෙවල් වලට යන්න පුළුවන්, විවිධ ක්‍රියාකාරකම් වලට සහභාගී වෙන්නට පුළුවන්, ඔබ විනෝද චාරිකා යන්නට පුළුවන්. ඒ කුමන ක්‍රියාවක නිරතුවත් අනිවාර්යයෙන්ම සෞඛ්‍ය සිරිත් වලට මුල් තැන දෙන්න. ආයුෂ සපිරේ සුපර් අලුත් අවුරුද්දක් වේවා. ලීව ආයුෂ්.